මෙතන තියෙන සරල රියානතුරක්. ඒ රියානතුරු දසදහස් ගානක් මේ රටේ සිද්ධ වෙනවා. ඒකට විශේෂයෙන් මේ යතුරුපැදි අධිවේගී යතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා විශාල දරුව පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. අපිට බොහොම පැහැදිලිව තිබුණා මේ නීති විරෝධී යතුරුපැදි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි ඒ අයට නඩු පවරන්න ගියේ නැහැ. අපි ඒ වෙනුවට මේ සිද්ධිය ඒ දරුවන්ටත් අනුකම්පා කළා, ඒ පවුල් වලටත් අනුකම්පා කළා. අපි මේක අමතක කරලා දැම්. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී පාටලි චම්පික රණවක මහතා ගමන් ගත් ජීප්‍රතේහි යතුරුපැදියක් ගැටීමෙන් තරුණයෙකු බඩපතල තුවාල ලැබුවා. එම අනුතුර සිදු කර රථය පලා ගියද එම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු එම රථය ලුහුබැඳ ගියා. අදාළ ජීප්‍රතේ පදවමින් සිටියේ පාටලි චම්පික රණවක මහතා බවට තමන් දුටු බව එම තරුණයා එහිදී සනාථ කළා. කෙසේ වෙතත් අනුතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ ජීප්‍රතේ රියදුරු ලෙස බොරල්ල පොලිසිය වෙත බාර වූයේ වෙනත් පුද්ගලයෙක්. මෙම අනුතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අනුතුර සිදු වූ ස්ථානයේ CCTV දර්ශන මැකී ගොස් ඇති බවයි. මෙම රිය අනුතුර සාමාන්‍ය අනුතුරක් බව පාටලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළද එම අනුතුරින් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් නැමැති තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් මෙම තරුණයා සදාකාලික ආබාධ තත්ත්වයට පත්ව තවමත් ප්‍රතිකාර ලබනවා. එවැනි තත්ත්වයක් මත මෙම රිය අනුතුර සරල හා සාමාන්‍ය රිය අනුතුරක් වන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාටලි චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු වඩාත් ආවේගශීලීව පිළිතුරු ලබා දෙන ආකාරයද දැකගත හැකි වුණා. උසාවියකින් තීරණයක් දීපු කාරණයක් මත ඔගොල්ලන්ගේ අද රාත්‍රී ප්‍රවෘත්ති සේවයේ කටර රහට දැනගන්න පුළුවන් වෙන ආකාරයේ තොරතුරු සපයන් නැතුව කරුණාකරලා නිවැරදි තොරතුරු සපයන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මේක උසාවියෙන් තීරණය කරපු කාරණා. ආදි දිනලගේ මේ සිද්ධ සම්බන්ධව අවුරුදු ගානක වීඩියෝ තියෙනවා. ඔබතුමා දන්නවද මැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද? නෑ නෑ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද?